Yeah. And he said, good luck. So, Nishant. I'm going to get the key and the pump. Run the minimum. The number is a fagala. My darog is a terrible again. When Raja Harry went to call him Peter Gia Killer, a bit taller than a key and two sherb. What a week to the killer. අපේ ගෙදර මිනිහක් ඉස්සෙල්ලා තැනට වැඩ කරන්න එපා. මට ඔය මහතුරු බලෙන් ඇදගෙන යන විදියට වැඩ සිද්ධ කරගන්න නම් එපා. කරුණා කරලා වැඩගත් විදියට වහරින් නැගි. මේ අහිංසක මනුස්සයාට කරපු දෙයට වඩන හොඳක් සිද්ධ වෙන්නේ නැහැ වික්‍රම. එක අහිංසක මනුස්සයෙක් නෙමෙයි නේ. But then I think I'm going to do it. I'm going to do it. End, end. End, end. End, end. පහුගිය මාසේ මීටින් එක අත්‍යවශ්‍යම හේතු කීපයක් නිසා මගේ ඇරුණා. ඒ මන්ත් එකේ ඇනලයිස් රිපෝට් එකත් ඔතනට ඇටැච් කරලා ඇති. අපි මාස දෙකේම ඇනලයිස් රිපෝට් එකකට ගත්තා. ඔය රිපෝට් එකට ගිය මාසේ ඩීටේල්ස් ටිකත් ඉන්ක්ලූඩ්. Excuse me. Hello. Hello, මේ සදේව් දයාල බණ්ඩාරද? ඔව්. මම මේ කතා කරන්නේ දිද්දෙනි මහත්තයා ඔෆිස් එකේ. ආ, ඔව් කියන්න. දැන් 30කට කලින් මේ දිද්දෙනිය මහත්තයා පොඩි කරදරයක පැටලුණා. කරදරයක පැටලුණා? කරදරයක් කියලා කිව්වට මේ ලෙඩක් දුකක් වගේ කරදරයක් නෙවෙයි. මෙච්ච දේ ළමයට හංගල වැඩක් නැහැනේ සුනිශාන්ත කොදින මට විස්තර කියන්න. හෙලෝ මල්ලි. Please,
මොකද සුනිසන්ත උනේ? බ්‍රයිබර් එකෙන් පෑන්න සර්. ඒක මේ වෙනකොට මුළු රටම දන්නවයි සේ. මං අහන්නේ උනේ මොකද්ද කියලා. වෙච්ච දේ හරියට දන්නේ නෑ සර්. මේ කට්ටිය සීසි මහත්තයයි වික්‍රමව ඇරෙස් කරා. තමුගේ සෙක්ෂන් එකේ වෙච්ච දේ තමු කොහොමද සුනිසන්ත නොදැනින්නේ? වික්‍රම මොකක් හරි වැඩක් කරලා දෙන්නම් කියලා ගත්තේ සල්ලි වගේ එකට සීසි මහත්තයා තරස් කරලා සර්. දැන් එතකොට සීසි මහත්තයා බබා. තමුන්ලා ඇත්තක මේ කතා කරන එක හොරාගේ අම්මගෙන් පේන ඇහිලා. තමුන් ගිහිල්ලා ලුණුවක් දැනට එන්න කියලා. හලෝ ඔව් සර්. නෑ සර්, මම තේලා මිනිස්ටි හිටියේ සර්. අනේ නෑ සර්, චීක්ලා පියන් එක එකට කනබුන තත්ත්වක වැටලා හිටියා කියලා තමයි මම දැනගෙන හිටියේ සර්. එයාට අද ඉන්න වෙන්නේ නැහැ කියලා කුන්නේ මොකද කියලා ඇහුවේ නැද්ද? ඇයි ඇහුවේ නැත්තේ? මම කොහොමද දහම්සා එච්චර දෙයක් අහන්නේ? ඔය ආදි හිතන විදිහට ඔයාගේ අම්මා එදා හිටපු නිසා තමයි දැන් ඔයාගේ අම්මට ඔහොම වෙලා තියෙන්නේ. ආදරේ වෙන එකක් සඳසි, ජීවිතේ තව එකක්. ඔය විදිහට යාව හුරතල් කරන්න ගියොත් ඔයාට වෙන්නේ හිනා වෙන්න නෙමෙයි, අඬන්න. අනිත් පිරිමිත් එක්ක කොහොම වෙතත් තමුන්ගේ ජීවිතයට ලං වෙන්න හදන පිරිමියත් එක්ක කැත්තට පොල්ල වගේ ඉන්න ඕනේ. කොල්ලෝ පස්සෙන් එන්නේ යාළුනකල් විතරයි. යාළුනට පස්සේ පස්සෙන් යන්නේ කෙල්ලෝ. අන්න ඒක තේරුම් ගන්න. ඔයා ඔහොම කියනකොට මට ඔයාව අපේ අයියට බලෙන් හරි කසාද බන්දලා දෙන්න හිතෙනවා. අපෝ, එහෙම දෙයක් වුණොත් එහෙම එක්ක ඔයා 20 අවුරුද්දකට හිරෙයයි නැත්නම් මං 20 අවුරුද්දකට හිරෙයයි. Nisan san